කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000කට හෙට සිට වයිසෙන්නත ලබා දීම ආරම්භ කරන බව කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය පවසනවා. ඒ අනුව හෙට දිනේදී විශාකා, තර්ස්ටන්, ශාන්ත බෙනඩික් සහ විවේකානන්ද යන විද්‍යාලවලදී එන්නත් කරන කටයුතු ආරම්භ කිරීමටයි නියමිත පැත්තේ. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට එන්නත් කරන කටයුතුද හෙට ආරම්භ කෙරෙන අතර එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන දරුවන් ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු වෙනවා. ඒ අනුව දින 21ක් ඇතුළත කලාපයේ දරුවන්ට එන්නත් ලබා දී අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසු වන දරුවන්ට එන්නත් ලබා දීම සඳහා වන උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 සහ 19 අතර උසස් පෙළ සිසුන් එන්නත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ දරුවන් කැඳවීමේ වගකීම පාසල් බලධාරීන්ට පවරා තිබෙනවා. පළමු හෝ දෙවන අවස්ථාවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පමණක් එන්නත ලබා ගැනීමට අවසර දෙනු ඇත. එමෙන්ම පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩසටහනේ ආරම්භක අදියර අතපසු වූවන්ට එන්නත් ලබා දීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මූලික රෝහල්වල මධ්‍යම සායනවලට බලය ලබා දී තිබෙනවා. වෙනත් රටවලත් මේ වයස් කාණ්ඩයට මෙම එන්නත ලබා දීලා තියෙනවා. සමහර රටවල මේ වෙනුවටත් ලබා දෙමින් සිටිනවා. ඒ නිසා යම් කිසි අසාධනිකතාවයක් හෝ මොකක් හරි තියෙනවා නම් තමන්ගේ දරුවාට ඔවුන් පාසලට අරන් එන්න පුළුවන්. හැබැයි පාසලේදී ඒ අදාළ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂා කරලා බලලා ඒ ළඟම තියෙන පාසුකම් තියෙන මූලික රෝහලක් හෝ විශේෂ මහා රෝහලක් හෝ නැත්නම් විශේෂ රෝහලක් හෝ ඒ ප්‍රම රෝහලට ඕම කරයි. අනිකුත් දරුවන්ට එම පාසලේදී ඒ සියලුම ආරක්ෂාව සහිතව එම එන්නත ලබා දීමට කටයුතු කරනවා ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන විභාග අපි පටන් ගන්නෙ ඔක්තෝබර් 15. ඒ කියන්නේ හෙට ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කලාපයේ, බොමාගම කලාපයේ, පිළියන්දල කලාපයේ සහ ජයවර්ධනපුර කලාපයේ කියන කලාප හතරම පාසල්වල එන්නත් කරන වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. දින 21ක් තුළ කොළඹ කලාපයේ සීලුම් පාසල් අපි ආවරණය කරනවා. ඉන් පස්සේ ඔක්තෝබර් 21 වෙනිදා ඉඳන් අනෙකුත් සීලුම් පළාත්වල එන්නත් කරන වැඩසටහන පටන් ගන්නවා. මෙතර අදත් මෙරට එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මෙවන විට පූර්ණ එන්නත් කරන්නට ලක් වූ මෙරට සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 1,26,00,000 ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එසේම නිදන්ගත රෝග සහ වෙනත් ආබාධ සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ කටයුතුද තවදුරටත් ක්‍රියාත්මකයි. මෙතර පවතින COVID-19 වසංගත තත්ත්වය මත මේ වසරේද කටින උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙසට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කටින පෙරහැර සඳහා අවසර ලබා දිය නොහැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කඨින චීවර පූජාව සහ දහවල් දානමය පින්කම උපරිම සදහවතුන් 20ක් පමණ සහභාගී කරවාගෙන සිදු කිරීමට හැකියාව පවතිනවා. එමෙන්ම කඨිනානිසංස ධර්මදේශනය පැවැත්වීමද උපරිම සදහවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරවාගෙන සිදු කිරීමට හැකියාව පවතින බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම නිරෝධායන ඇඳුරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් පසු අවසර හිමි වෙනවා. ඒ අනුව අනිද්දා සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලින් ගණන 125කට එනම් උපරිම පුද්ගලින් 50කට සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය අවසර ලබා දී තිබෙනවා. අවමංගල උත්සවයකදී එක්වරකට සහභාගී විය හැකි පුද්ගලින් සංඛ්‍යාව හෙටින් පසු 15 දිනක දක්වා ඉහළ නැංවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව හෙටින් පසු ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහාද අවසර හිමිව තිබෙනවා. එමෙන්ම අනිද්දා සිට අවන්හල්වල ආසන ධාරිතාවෙන් 30%ක් පිරෙන ආකාරයට ගනුදෙනු කරුවන් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතින අතර මත්පැන් භාවිතය තහනම් වනවා. හෙටින් පසු රැස්වීම, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප්‍රමාණයෙන් 25%ක ධාරිතාවක් උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකි. මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.